මම විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කායික රෝග සහ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥයෙක්. අපි අද කතා කරන්නේ විටමින් D ඌනතාවය ගැන. විටමින් D අපට අවශ්‍යම විටමිනයක්. විටමින් D වල ප්‍රධාන කාර්යය තමයි අපගේ අස්ථි පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීම. ඒ වගේම අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ශක්තිමත් කරන විටමින් D මගින්. එම නිසා අපට නිතර නිතර ආසාදන ප්‍රදාහ හැදීම විටමින් D මගින් වළකිනවා. අපට විටමින් D ශරීරයෙන් ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අප ගන්නා ආහාරවල විශේෂයෙන්ම මස්, මාළු, බිත්තර කහ මදය, මෝර තෙල් වැනි ආහාරවල විටමින් D බහුලයි. ඒ වගේම තමයි අපගේ සම විශේෂයෙන්ම උදේ වරුවේ හිරු වෙලෙට නිරාවරණය වුණාම අපගේ සමේ විටමින් D නිෂ්පාදනය වෙනවා. නමුත් ඝර්ම කලාපී රටවල අප වැනි අඳුරු සමක් ඇති පුද්ගලයන්ගේ සමමතු පිට නිෂ්පාදනය වන විටමින් D ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. එම නිසා සොයාගෙන තියෙනවා විටමින් D ඌනතාවයේ බහුලයි කියලා. විශේෂයෙන්ම ලංකාවෙත් විටමින් D ඌනතාවයේ බහුල බව වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ විටමින් D ඌනතාවයේ රෝග ලක්ෂණ මොනවාද? විටමින් D ඌනතාවයේ දැඩිව තිබුණොත් ළමා වේදීදී රිකට්ස් කියන රෝගය ඇති වෙන්නට පුළුවන්. මෙහිදී අස්ථිවල ශක්තිමත්භාවය අඩු වෙලා අස්ථි විකෘතතාවයට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේක වැඩිමහල් වියේදී හැදුනාම අපි එකට කියන ඔස්ටියෝ මැලේෂියා කියලා. මෙහිදීත් අස්ථිවල ශක්තිමත්භාවය අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අන්‍ය ආකාරයෙන් විටමින් D ඔස්ටියෝ පොරෝසිස් කියන රෝගයටත් බලපානවා. ඒ වගේම තමයි විටමින් D ඌනතාවයේ එතරම් අධික නොවන පුද්ගලයන්ගේ ඇති රෝග ලක්ෂණ මොනවද? එහිදී වෙන්නට පුළුවන් අපේ හන්දිපත්‍ර උදාව, මස් පිඩු වේදනාව, ඒ වගේම මානසික ඒකාග්‍රතාවයේ ඒකාකාරීව තබා ගැනීමට හැකියාවක් නොමැතිකම වැනි රෝග ලක්ෂණ. ඒ වගේම තමයි දැන් කාගෙද මේ විටමින් D ඌනතාවය ඇති වෙ හැක්කේ? මම අර ඉස්සෙල්ලා කිව්ව පරිදි ආහාරයේ විටමින් D අඩු නම්, ඒ වගේම තමයි අපගේ සමහිරු වෙලට නිරාවරණය නිසියාකාරව නිරාවරණය වන්නේ නැත්නම්, ඒ වගේම තමයි සමහර වැඩිහිටි පුද්ගලයින්ගේ, ඒ වගේම සමහර රෝග නිසා එක්තැන් වෙලා ඉන්න පුද්ගලයින්ගේ, ඒ වගේම තමයි අධික ස්ථුලභාවයක් ඇති කට්ටියගේ, ඒ වගේම තමයි අධික ස්ථුලභාවයට යම් යම් ශල්‍යකර්ම කරපු පුද්ගලයන්ගේ, විශේෂයෙන්ම ගැස්ට්‍රික් පයිපාස් වැනි ශල්‍යකර්ම කරපු පුද්ගලයන්ගේ විටමින් D ඌනතාවයක් ඇති විය හැකියි. බොහෝ විට විටමින් D ඌනතාවයේ රෝග ලක්ෂණ මතුවෙනකොට ඇත්තටම මේ පරක්කු වැඩි. එම නිසා මම හිතන්නේ විටමින් D පරීක්ෂා කර ගැනීම යම් කිසි සැකයක් තියෙනවා නම් විටමින් D ඌනතාවයක් තියෙනවා කියලා උදිරේ විටමින් D මට්ටම පරීක්ෂා කර ගැනීම මම හිතන්නේ ඉතාම වැදගත් දෙයක්. දැන් අපි කොහොමද මේ විටමින් D ඌනතාවය හඳුනගන්නේ? ඉතාමත් පහසුයි. රුධිර පරීක්ෂණයකින් ඔබගේ රුධිරයේ තියෙන විටමින් D ප්‍රමාණය මැනගන්නට පුළුවන්. මේ මැනගෙන විටමින් D අඩු නම් ප්‍රති මාර්ගයෙන් විටමින් D අපට අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්නට පුළුවන්. මේක ඉතාම වැදගත් දෙයක්. මොකද විටමින් D කියන විටමිනය අපගේ එදිනෙදා සාමාන්‍ය කටයුතු කර ගැනීමට අත්‍යවශ්‍යම විටමිනයක්.